मैंने इलंगा दाना दाहट देदास दासे ए लेवल तीसे क्वेनी गाना हल विद्रोह कहती परिमाव गाना सेंटर पांच या कु नयम दोड़न द्रावण एक दोड़न ऐटा स्वाल प्याक कर अर्द मैं नयम दोड़न द्रावण या क्यों मैं के मिलीलीटर पांच या सॉरी पांच या गाना सेंटीमीटर परिमाव क्यों अर्द इधर क्यों ना मैं පන්සියක ද්‍රාවණ ද්‍රයක දියකල විට දොඩම් මැට යන්තමින් ද්‍රාවණයේ පතුලේ පාන් පටන් ගන්නවා බව ඒ කියන්නේ මෙහෙම දැන් පතුලේ දොඩම් මැට කීපයක් තියෙනවා මේ දොඩම් මැට යන්තමින් පා වෙනවා මොකක් කරාමද සීනි ග්‍රෑම් 10ක් මේක දිය කරා මේක දිය කරනවා සීනි ග්‍රෑම් 10ක් ප්‍රතිසීනි ග්‍රෑම් 10ක නිසා ද්‍රාවණයේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනලු ද්‍රාවණයේ පරිමාව 500 ගණන සෙන්ටිමීටර තමයි හැබැයි දොඩම් ද්‍රාවණයේ සීනි එකතු කිරීමට පෙර දොඩම් ද්‍රාවණයේ ඝනත්වය 10යි මේකේ ඝනත්වය 10යි අපෙන් අහන්නේ දොඩම් ඇටවල ඝනත්වය තමයි ආසන්න වශයෙන් අහන්නේ දොඩම් ඇටවල ඝනත්වය මම මෙහෙම කියන්නම් ඔයාලට දැන් දොඩම් ඇට ටික මේකට දැම්මම යන්තමින් පා වෙනවනේ යන්තමින් පා වෙනවා කියන්නේ වර සමාන උඩු කුර්තර යන්තමින් පා වෙනවා සම්පූර්ණයෙන්ම ගිලිලා. එතන මම දොඩම් ඇටයක් ගන්නම්කෝ. දොඩම් ඇට එක පරිමාවී නම් දොඩම් ඇට එක පරිමාව වැඩි කරා දොඩම් ඇට එක ඝනත්වයේ සිග්මා නම් දොඩම් ඇට එක ඝනත්වය. දොඩම් ඇට එක පරිමාව දොඩම් ඇට එක ඝනත්වයෙන් වැඩි කරාම දොඩම් ඇට එක ස්කන්ධයේ ගුරුත්වත්වයෙන් වැඩි කරාම දොඩම් ඇට එක බර. සමානයි. දොඩම් ඇටේමත් තියෙන උඩු කුරුතරම වෙන්නේ විස්ථාපිත පරිමාව තරලයේ ඝනත්වය ගුරුත්වත්වයෙන් විස්ථාපිත පරිමාව දොඩම් ඇට එක පරිමාවමයි. තරලයේ ඝනත්වය රෝ මේකේ ඝනත්වය අපි දන්නේ නැහැ කුරුතතර ජී මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා අන්තිමට දොඩම් ඇටේ ඝනත්වය සමානයි ද්‍රාවණයේ ඝනත්වයට හරිද එතකොට දොඩම් ඇටේ ඝනත්වය හොයන්නේ කිව්වත් එකයි මේ ද්‍රාවණයේ ඝනත්වය හොයන්නේ කිව්වත් එකයි ද්‍රාවණයේ ඝනත්වය කොහොමද හොයන්නේ ද්‍රාවණයේ ඝනත්වය හොයන්න පුළුවන් ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාවෙන් හරිම ලේසි හරිනේද මොකක්ද ස්කන්ධේ ද්‍රාවණ ස්කන්ධ ස්කන්ධේ ගන්න පුළුවන් මේකේ ඝනත්වය මේ මේ වතුර ටිකේ ඝනත්වය දොඩම් ද්‍රාවණේ ඝනත්වය 12 10යි මේ 10යි කිලෝග්‍රෑම් ඝන මීටරේ මේක ග්‍රෑම් ඝන මීටරේ කරොත් මොකද්ද 10යි කිලෝග්‍රෑම් නම් කිලෝ කියන්නේ 10 10යි 6යි ග්‍රෑම් ගණ මීටරයට හරිද ඒක මං ගණ සෙන්ටිමීටරයට ග්‍රෑම්ම කරන්නම්කෝ මේ 1000යි කිලෝග්‍රෑම් ගණ මීටරයට කියන කිරයට 1000යි කිලෝග්‍රෑම් කියලා කියන්නේ 10 3යි ග්‍රෑම් බෙදීම 1යි ගණ මීටර 1යි ගණ මීටර කියලා කියන්නේ 10 6යි ගණ සෙන්ටිමීටර ගණ මීටර එකක් කියන්නේ 10 6 ගණ දේ. ඒව මම මේ පාඩම් පටන් ගද්දිම කියලා දුන්නා. මේකයි මේකයි කැපෙනවා. කැපුණම මේ ඝනත්වය 10 කිලෝග්‍රෑම් ඝන මීටරට කියන්නේ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට කියන්නේ. මේකේ ඝනත්වය දන්නවා. මේකේ පරිමාව දන්නවා. ඝනත්වය 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරට වැඩි කරා නම් පරිමාවෙන් මට එනවා මේකේ ස්කන්ධය මේ ද්‍රාවණයේ ස්කන්ධය මේ ද්‍රාවණයේ ස්කන්ධය ගත්තා ඒකට එකතු කරා සීනි ග්‍රෑම් 10ක් සීනි ග්‍රෑම් 10. ඒතර ඔය තියෙන්නේ මේ ද්‍රාවණය සහ දිය වෙච්ච සීනි වල ස්කන්ධය. බෙදුවා ද්‍රාවණයේ පරිමාව 500. හරිද? 500 බෙද. ඉතින් බලන්න මෙතන ඝන සෙන්ටර කැපෙනවා. හරිද? ඊට පස්සේ 1යි වැඩි කිරීම 500යි කියලා කියන්නේ ග්‍රෑම් කීයද? 500. 510යි 510යි ග්‍රෑම්. බෙදීම 500යි ඝන සෙන්ටිමීටර. හරිද පුතේ? දැන් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න. 500 වරක් 10 3යි. 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ඒ කිලෝග්‍රෑම් කරන 10 ඍණ 3 වැඩි කරන්න ඕන. 500 වරක් 10 ඍණ 6යි ගණ සෙන්ටිමීටර ගණ මීටර කරා
දැන් ඔබට තේරෙනවා 10 ඍණ 6යි 10 ඍණ 3යි කැපුණම මේ 500 නේ බර 510යි හරිද 10 ඍණ 6යි 10 ඍණ 3යි කැපුණම මේ 10 ඍණ 3ක් වෙනවා එතන මෙතන දශම 5ක් වෙනවා ඒ කියන්නේ අතරනේ 510 වැඩි කිරීම 2 බලන්න උත්තරේ ඒක හරිද කියලා හොඳේ kgm ඍණ 3 510 වැඩි කිරීම 1020යි කිලෝග්‍රෑම් ඝන මීටරයට ඔකට උත්තරේ 1020යි කිලෝග්‍රෑම් ඝන මීටරයට උත්තරේ 1 බලන්න හරිද කියලා